आय भुवन यालुवनी पेट लाइफ एलके चैनल लेकिन अदापि कथाकरण बलापुरुत्व अन्नी लंकाय प्रसिद्ध सह लेसियन अतिकरण पुलवान हुंदम गार्ड डॉग नेत्नाम आरक्षावट अतिकरण हुंदम श्रुतुलुन पास दिना गनाय मे गार्ड डॉग ब्रीड प्रधान वशेन जीवित हा देपल बला गनीमट हा आरक्षा कर गनीम सदा अतिकरण विनात पुद्गले कुगेन हो पुद्गल खंडायम कुगेन हो विनात सतुन गेन जीवित हा देपल आरक्षा कर गनीमट म्यालव लेसियन अतिकर गन्न पुलवान एवगेम मेयालव वॉचडॉग विधियटत हंदुन्वनवा मेयालगे विशेष लक्षण मिलगण सह तवत् वेदगत् करुणु गैन अपि अद कथा करमु एवगेम मतक् करन्न ओने अपे चैनल एक सब्स्क्राइब करला नैत्तम दैन्म सब्स्क्राइब करन्न एहेनन अपि वीडियो एकट यमु रोडेशियन रिचबैक अभी लेहसीट मेयालव रिचबैक कीला थंदुन्ननो मेयाला लेहसीयन हंदुनागन्न पुलुवन् विधियट मेयालागे कोंदे कडुवकट समान रोम वलिन सलकुणक् तियेनवा ए वगेम मेयालट आफ्रिकानु सिंह सुनुकया कीलात् हंदुन्ननो मेयालागे जन्म भूमिय रोडेशिया कीन प्रदेशय सामान्येन वडुनु पिरिमि सतेकु सेंटीमीटर 69त् 63त् अतरद गहन सतेकु सेंटीमीटर 61त् 66त् अतरद वेनवा पिरिमि सतेकुगे बर किलोग्राम 37क् पमन वेनवा गहन सतुकुकुवे बार किलोग्राम 32ක් පමණ වෙනවා. ඒ වගේම මේ ඩොග් බ්‍රීඩ් එකේ ආයු කාලය අවුරුදු 10ත් 13ත් අතර කාලයක් පෙන්වනවා. ගාඩ් ඩොග් බ්‍රීඩ් එකක් යටතට වැටෙන මේ රිච්බැක්ලා පෙනුමෙන් ඉතා උස සහ ඉතා හොඳ දිලිසෙන දුඹුරු පැහැකින් යුක්ත වෙනවා. ඒ වගේම මෙයාලට පවුලට සෙනහස ඉතාමත් වැඩි. ඒ වගේම දරුවන් සමග ඇති කිරීමටත් ඉතාම හොඳ බ්‍රීඩ් එකක්. නමුත් සමහර අවස්ථාවල වෙනත් බ්‍රීඩ් සමග ඇති කිරීමට නොහැකි අවස්ථාන් පෙන්වනවා. මේ බ්‍රීඩ් එක ගාඩ් ඩොග් බ්‍රීඩ් එකක් යටතට වැටුණත් මෙයාලා ඉස්සර සිංහයන් දඩයම් කිරීමට පවා යොදාගෙන තියෙනවා. ස්වාමියා සහ තම පවුල ආරක්ෂා කර ගැනීමට මේ සුරතලා හැම වෙලෙම අවධානය යොමු කරනවා. වොච් ඩොග් කෙනෙක් විදිහට ඉතාමත් ලෙහෙසියෙන් මේ සුරතලාව ට්‍රේන් කරන්න පුළුවන්. ඒ වගේම ආගන්තුකයන්ට ඉතා දරුණු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමටත් මේ බ්‍රීඩ් එක කටයුතු කරනවා. සාමාන්‍යයෙන් මෙයාලගේ ට්‍රේනින් ඇබිලිටි එක 80ක් පමණ වෙනවා. ඒ වගේම ශක්තිමත් බවත් 60ක් පමණ අගයක් ගන්නවා. सामान्य लंकावे मे वगे सुरतेलुकु मिलदी गण्वाणं रुपया तिस्दाहे सिट इहल मुदलकट मेयाव मिलदी गण्न पुलुवान बुल मस्टिफ गार्ड डॉग केनेकु विधियट अतिकरण्न ओयालट पुलुवान तवत् होंद ब्रीड एकक् तमा बुल मस्टिफ कियन्ने ए वगेम मेयालत् लंकावे गुडक् कट्टिय गार्ड डॉग केनेकु विधियट सुलभव अतिकरणवा ता विशाल शरीरयकट मेयाल हिमिकम कियनवा मेयालगे निज भूमिय एंगलन्ते किय तमा हनिन्नेन्नि पिरिम्मु सतकुगे उस सेंटीमीटर 64त् 70त् द बर किलोग्राम 60ත් 50ත් අතරද වෙනවා. ගැහැණු සතුකගේ උස සෙන්ටිමීටර් 61ත් 66ත් අතරද බර කිලෝග්‍රෑම් 41ත් 50ත් අතරද වෙනවා. මෙයාලගේ කෝට් එක ඉතා සිනිඳු පැහැයක් ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 8ත් 12ත් අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා. කලින් සඳහන් කර රිච්බැක් වගේම මෙයාලගේ පවුලට ඇති ලැංගතුකම 80ක් පමණ වෙනවා. ඒ වගේම දරුවන් සමග ඇති කිරීමට ඇති හැකියාව 60ක් වන අතර වෙනත් බ්‍රීඩ් සමග එකට ඇති කිරීමට ඇති හැකියාව 60ක් පමණ වෙනවා. මෙයාලා සාමාන්‍යයෙන් Tamange පවුලේ සමාජිකයෙකුට හැර වෙනත් අයෙකුට තා දරුණු ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නත් අවස්ථා ආ ඉඩකඩ තියෙනවා. ඒ වගේම මෙයාලාගේ ට්‍රේන් ඇබිලිටි එක 80ක අගයක්ද ශක්තිමත් බව 80ක්ද පෙන්වනවා. වොච් ඩොග් කෙනෙකු විදියට ඇති කිරීමේ හැකියාවත් 80ක පමණ අගයක් ගන්නවා. ලංකාවේ මේ වගේ සුරතලයෙකු රුපියල් 70000 සිට ඉහළ අයගයකට විකිණීමට ඉන්නවා. ආරක්ෂාවට ඇති කරනවා නම් මේ බ්‍රීඩ් එකත් ඔයාලට ඇති කිරීමේ හැකියාව තියෙනවා. ජර්මන් ෂෙපර්ඩ් ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ ගාඩ් ඩොග් බ්‍රීඩ් එකක් තමයි ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ. බොහෝ පිරිසක් ඇති කරන්න ආස. ඒ වගේම ලංකාවේ සුලභවම දකින්න පුළුවන් ග්‍රාඩ් ඩොග් බ්‍රීඩ් එකක් විදිහට මෙයාලව නම් කරන්න පුළුවන්. මෙයාලව ඇල්ෂේෂන් විදිහටත් හඳුන්වනවා. සාමාන්‍යයෙන් පිරිමි සතෙකුගේ උස සෙන්ටිමීටර් 60ත් 65ත් අතරද බර කිලෝග්‍රෑම් 30ත් 40ත් අතරද වෙනවා. ගැහැණු සතෙකු සෙන්ටිමීටර් 55ත් 60ත් අතරද බර කිලෝග්‍රෑම් 22ත් 32ත් අතරද වෙනවා. බොහෝ විට මෙයාලගේ කෝට් කලයක පැහැයන් දෙකකින් යුක්ත වෙනවා. සාමාන්‍යයෙන් එක මුරේකට පැටව 4ත් 9ත් අතර ප්‍රමාණයක් බිහි කරනවා. අවුරුදු 9ත් 13ත් අතර කාලයක් මෙයාලව ජීවත් වෙනවා. ජර්මන් ෂෙපර්ඩ් ඩොග් බ්‍රීඩ් එක පවුලට ඇති ලෙන්ගතුකම 100ක් වන අතර දරුවන් සමග ඇති කිරීමට ඇති හැකියාව 100ක් වෙනවා. නමුත් සමහර අවස්ථාවල වෙනත් සුරතලුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම දුර්වල අවස්ථාවන්ද පෙන්වනවා. මේ බ්‍රීඩ් එක බාහිර පුද්ගලයන් ප්‍රතිචාර දැක්වීමේදී දරුණු ආකාරයක් ගන්න. වොච් ඩොග් කෙනෙකු විදිහට සැලකීමේදී 100ක අගයක් මෙයාල හිමි කර ගන්නවා. ඒ වගේම ට්‍රේන් කිරීමට ඇති හැකියාව සහ ශක්තිමත් බවිනුත් 100ක අගයක් මෙයාලා පෙන්눔 කරනවා.
සාමාන්‍ය ලංකාවේ මේ dog breed එකේ පැටවෙකු රුපියල් 35000 සිට ඉහළ මිලකට මිලදී ගන්න පුළුවන්. Doberman මේ breed එකත් ලංකාවේ ප්‍රසිද්ධ guard dog breed එකක්. සාමාන්‍යයෙන් ශරීර හැඩය richback සුරතලියෙකුට සමාන උනත් coat color එක කළු සහ දුඹුරු පැහැයක් කුරු වෙනවා. ඒ වගේම richbackට වඩා ශරීර ප්‍රමාණයෙන් උස වෙනවා. සාමාන්‍යයෙන් පිරිමි සතෙකු සෙන්ටිමීටර් 68ත් 72ත් වන අතරද ශරීර බර කිලෝග්‍රෑම් 40ත් 45ත් අතරද වෙනවා. ගැහැණු සතෙකු සෙන්ටිමීටර් 63ත් 68ත් අතරද බර කිලෝග්‍රෑම් 32ත් 35ත් අතරද වෙනවා. ජීවත්ව සිටින කාලය අවුරුදු 9ක් 12ක් අතර ප්‍රමාණයක් සදාහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ guard dog breed එකක් විදිහට මෙයාලව ඇති නොකිරුවත් බොහෝ රටවල මෙයාලව guard dog breed එකක් විදිහට ඇති කිරීමට පෙළඹෙනවා. මෙයාලව Doberman Pinscher ලෙසද හැඳින්වීමට යොදා ගන්නවා. ඒ වගේම පවුලට ඇති සෙනෙහස සහ දරුවන් සමග එකට ඇති කිරීමේ හැකියාව 100%ක අගයක් ගන්නවා. ශක්තිමත් බව සහ ට්‍රේන් කිරීමට ඇති හැකියාවද 100%ක අගයක් ගන්නවා. Doberman breed එක watch dog කෙනෙකු විදිහට අපිට 100%ක් සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් සුරතලුන් දෙදෙනෙකු ඇති කිරීමට බොහෝ පුද්ගලින් කැමැත්ත දක්වනවා. ලංකාවේ මේ සුරතලෙකු රුපියල් 30000 සිට ඉහළට මිලදී ගැනීමට හැකියාව තියෙනවා. Rottweiler. අද ලිස්ට් එකේ හොඳම guard dog breed එක විදිහට ඔයාලට Rottweiler dog breed එක හඳුන්වන්න පුළුවන්. ලංකාවේ මේ breed එක German Shepherd breed එක තරමටම ප්‍රසිද්ධ breed එකක්. මෙයාලගේ නිජ භූමිය ජර්මනිය. සමහර පුද්ගලයන් Rott විදිහටද මේ breed එක හඳුන්වනවා. පිරිමි සතෙකුගේ උස සෙන්ටිමීටර් 61ත් 69ත් අතරද බර කිලෝග්‍රෑම් 50ත් 60ත් අතරද වෙනවා. ගැහැණු සතෙකුගේ උස සෙන්ටිමීටර් 56ත් 65ත් අතරද බර කිලෝග්‍රෑම් 35ත් 48ත් පමණද වෙනවා. සාමාන්‍යයෙන් එක මුරයකට පැටව 8ත් 12ත් අතර ප්‍රමාණයක් බිහි කරනවා. ඒ වගේම අවුරුදු 8ත් 10ත් අතර කාලයක් ජීවත් වීමට මේ dog breed එකට හැකියාව තියෙනවා. මේ dog breed එක ලෝක යුද්ධ සමයේ සිටම guard dog breed එකක් විදිහට යොදාගෙන තියෙනවා. මේ breed එක පවුලට දිලදියාව 100%ක අගයක් පෙන්눔 කරනවා. නමුත් දරුවන් සමග එකට ඇති කිරීමේ හැකියාව 60%ක පමණ අගයක් ගන්නවා. watch dog කෙනෙකු විදිහට 100%ක අගයක් මෙයාලා ගන්නවා. ට්‍රේන් කිරීමට ඇති හැකියාව 100%ක්ද එනර්ජි ලෙවල් එක 75%ක්ද පෙන්눔 කරනවා. මේ බ්‍රීඩ් එක ලෝකයේ දරුණුම සුරතලුන්ගේ ලිස්ට් එකෙත් ප්‍රධානම තැනක් ගන්නවා. ලංකාවේ මේ සුරතලෙකු රුපියල් 45000 සිට ඉහළ මුදලකට මිලදී ගන්න ඉන්නවා. අතට එහෙනම් අපි සමු ගන්නවා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයාලත් තව විස්තර දන්නවා නම් කමෙන්ට් කරන්න. අමතක නොකර අපේ channel එකත් subscribe කරන්න.